මැතමැටික් ඊසි සමග එකතු වෙලින් නම් ඉලමයිල හැමෝම අද සුබ දවසක් කියලා පිළිගනවා. අද අපි සුද්ධ ගණිතයේ ඉතාමත්ම වැදගත් වන පාඩමක් වන අනුකරණය කියන පාඩම සාකච්ඡා කරමු. අපි එහෙනම් අනුකරණය පාඩම සාකච්ඡා කරගමු. මුලින්ම අපි බලමු මේ අනුකරණයක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මට fs කියලා ශ්‍රිතයක් තියෙනවා. ඔය fs කියන ශ්‍රිතය x විෂයෙන් අවකලනය කරාට පස්සේ මට gs කියන ශ්‍රිතයක් බවට පත් වෙනවා. ඔන්න ඔය gs කියන ශ්‍රිතය x විෂයෙන් අනුකරණය කළොත් මට ආපහු fs කියන ශ්‍රිතේ මෙන්න ඕනේ. fs ශ්‍රිතය x විෂයෙන් අවකලනය කරාම gs කියන ශ්‍රිතයක් හම්බුනා. gs ශ්‍රිතය x විෂයෙන් අනුකරණය කරාම මට ආපහු මගේ ඔරිජිනල් fs කියන ශ්‍රිතය හම්බ වෙනවා. එහෙනම් අනුකරණයක් කියන්නේ මොකද්ද? මේ අවකලනය කියන එකේ ප්‍රතිලෝමය කියන එක තමයි අපි අනුකරණයක් කියලා කියන්නේ. හරි. අපි අනුකරණයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් යටතේ සාකච්ඡා කරනවා. අංක 1 අනිශ්චිත අනුකරණය. අනිශ්චිත අනුකරණය. අංක 2 නිශ්චිත අනුකරණය. අපි මුලින්ම මේ අනිශ්චිත අනුකරණය කියන එක සාකච්ඡා කරගමු. අපි අවකලනයේ කතා කරා වගේම මේකෙත් අපි දැනගන්න ඕන අනුකරණයන් කිහිපයක් තියෙනවා. අපි ඒවා එකින් එකට සාකච්ඡා කරගමු. අපි එහෙනම් අපිට අනුකරණය දැනගන්න ඕන පළවෙනි සිද්ධාන්තය තමයි පළවෙනි අනුකරණය. අපිට xn කියන ශ්‍රිතයක් තියෙනවා නම් ඔන්න ඔය xn කියන ශ්‍රිතය x විෂයෙන් අනුකරණය කරගන්න පුළුවන් වෙන්න ඕන. අපි අනුකරණය නොටේට් කරන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ හැඩය අනුකරණ ලක්ෂණ විදිහට හඳුන්වනවා. අපිට අනුකරණය කරන්න ඕන විෂය dx විදියට අපි ඉස්සරහින් ලියන මේ s කියන්නේ මට අනුකරණය කරන්න ඕන විෂය. එතකොට මට ඔය අනුකරණය ලැබෙනවා s ගේ n ධනයක් වෙන බලය බලයට එකතු කරලා බෙදනවා එම බලයේ n ධනයක ධන c කියලා මම නියතයක් එකතු කරනවා. නියතයක් එකතු කරන්න හේතුව මම පැහැදිලි කරන්නම්. හරි. මේ n කියන්නේ අපේ පරිමේය සංඛ්‍යාවක්. හැබැයි n කෙනෙක් නට එන්න බෑ ඍණයක කියන එක. හේතුව ඍණයක આવොත් මෙන්න මේ n ධනයක කියන පදය බිංදුවක් වෙලා කිසියම් පදයක තියෙන බිංදුවක් ආකාරයට එනො ඒක අපි අර්ථ දක්වන්නේ නැහැ. ඒක හින්දා අපි මේ n ට ඍණයක කියන එක යොදන්නේ නැහැ. n ඕනෑම පරිමේය සංඛ්‍යාවක්. නමුත් ඍණයක යොදන්නේ නැහැ. අපි උදාහරණයක් බලමු. මට තියෙනවා s ගේ පස්වෙනි බලය x විෂයෙන් අනුකරණය කරගන්න. කොහොමද එන්නේ මේ s ගේ 5ට එකක් එකතු කරන බලයට බෙදනොත් 5 ධන 1 6යි ධන c. ତର මට ලැබෙනවා s ගේ 6ට දීම 6 ධන c විදිහට. તો අපි කතා කරේ s ගේ n වෙනි බලය අනුකරණය කරාම ලැබෙන ප්‍රතිඵලය. ඊට පස්සේ අපිට පුළුවන් ඔය s ගේ n වෙනි බලයේ තියෙන s තියෙන තැනට ඕනෑම ඒකද ප්‍රකාශනයක් ආදේශ කරන්න. ඒකද ප්‍රකාශනයක් කියන්නේ මාත්‍රය එකක් නැත්නම් බලය එකක් වුණ ප්‍රකාශනය. මම මෙතන ආදේශ කරනවා ax ධන b කියන ඒකද ප්‍රකාශනය. ඒක ඒකේ n වෙනි බලය dx කොහොමද ගන්නෙ? අර විදියටම x තියෙන තැනට අපි අපේ ඒකද ප්‍රකාශනය දාමු. බෙදනෝ n ධන 1 වෙනි බලයෙන්. හැබැයි අපි තව දෙයකින් බෙදන්න ඕන. මේ ax ධන b කියන එකේ අවකලනය අපි දන්නවා ax ධන b ගේ අවකලනය a කියලා. ඒකෙන් මෙ දන්න ඕන අර c නියතේ අපි එකතු කරමු. මම පැහැදිලි කරන්නම්. මම එක උදාහරණයක් කියන්නම්. මට තියෙන 3x ධන දෙකේ 3 වෙනි බලය x විෂයෙන් අනුකරණය කරගන්න ඕන. කොහොමද කරන්නේ? 3x ධන එකේ 3 ධන 1 බෙදනවා. 3 ධන 1 වතාවක් 3x ධන 1 x විශේෂයෙන් අවකලනය කරාම එන්නේ මොකද්ද? 3 ධන c කියලා මට කියනවා. ඒතර 3 1 4යි. 4 වරක් 3 12 විදියට මට ලැබෙනවා. එහෙනම් මේ 3x ධන 1 ඝනය කියන එක අනුකරණය කරාට පස්සේ අපිට ලැබෙනවා 3x ධන 1 4 වෙනි බලය බෙදීම 12 ධන c කියන එක. අපි දැන් මෙන්න මේ c එන්නේ ඇයි කියන එක පැහැදිලි කරගමු. මෙතනට c කියන එකක් එන්නේ ඇයි කියන එක පැහැදිලි කරගමු.
මේක හැම උදාහරණෙකින් පැහැදිලි කරන්න. මගේ ගාව x ධනය එක කියලා x වර්ග ධනයක කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. මට ඔක x විශේෂයෙන් අවකලනය පුළුවන්. කොහොමද? x වර්ග අවකලනය කරාම 2x එක අවකලනය කරාම 0. දැන් මට පුළුවන් මේ 2s කියන එක නා x විශේෂයෙන් අනුකරණය කරගන්න. 2s කියන එක නා x විශේෂයෙන් අනුකරණය කරගන්න ඕන. ඉතින් අපි අවකලනයේදී කතා කරා නියතයක් තිබුණොත් අවකලනය ලකුණු එළියට ගන්න පුළුවන්. ඒ වගේම මේ නියතයක් තිබුණොත් අනුකරණය ලකුණු එළියට ගන්න පුළුවන්. මම ඒක අනුකරණයේ නීතියට අද කතා කරනවා. ඊට කලින් මේක දල අවබෝධයක් තියාගන්න. ඒතර x ගත්තාට පස්සේ ds කියන එක. ඒතර මෙතන පළවෙනි පදයක් තියෙනවා. ඒතර මට මේ දේවතාවක් s ගේ ds කියන එක අනුකරණය කරාම කොහොමද එන්නේ? දේවතාවක් s ගේ එක ධනයක වර්ග බෙදනොත් දෙකෙන් ධන c කියන එකක් වෙනවා. මම මෙතන c කියන එක දාන්නේ නැහැ. මට ලැබෙන්නේ එතකොට x වර්ග කියලා. ඉතින් මම c කියන නියතය දැම්මේ නැති වුණොත් මේ 2s කියන එක අනුකරණය කරාම වෙන්නේ x වර්ග කියලා. අපි පාඩම පටන් ගන්නකොට කිව්වා fs ත්‍රිතය අවකලනය කරාම dx එනවනම් ds අනුකරණය කරාම fx එන්න ඕන කියලා. එහෙනම් අපි fs කියන්නේ s වර්ග ධනයක අවකලනය කරාම 2x ඇවිල්ලා තියෙනවා dx. එහෙනම් මේ ds කියන 2s කියන එක නා අනුකරණය කරොත් මට x වර්ග ධනයක එන්න ඕන. නමුත් මට ඇවිල්ලා තියෙන කවුද? s වර්ග විතරයි. එහෙනම් මෙතන තව පදයක අඩුපාඩුව. ඔන්න ඔය අඩුපාඩුව මගහරවන්න තමයි අපි c නියත දාන්නේ. එතකොට මෙතන නම් c n කියද 1ක් c 1යි. සමහර වෙලාවට c ට බිංදුව එන්නත් පුළුවන්. එතන මේ c කියන්නේ නියතයක්. ඔන්න ඔය c නියත දාන්නේ හේතුව මේ වගේ පදයක් තිබුණොත් s වර්ග ධනයක වගේ ශිතයක් අවකලනය කරාට පස්සේ එන ශිතය අනුකලනය කරාට පස්සේ ආපහු ඒ ඔරිජිනල් ශිතයම ගන්න ඕන නිසා තමයි c කියලා අපි දාන්නේ. එන එක අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟට අපි තව ශිත කිහිපයක අනුකරණයන් සාකච්ඡා කරමු. තව ශිත කිහිපයක අනුකරණයන් සාකච්ඡා කරමු. මෙන්න මෙහෙම ශිතයක් තියෙනවා. 1 8 s ගේ මට අනුකරණය ඕන x විශේෂය. කොහොමද ගන්නෙ? මෙහෙමයි අපිට කියලා තියෙන්නේ ලෙන් ලකු e පාදක ඔය s ගේ මාපාංකය ධන c විදිහට තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් මේක පැහැදිලිනේ. මේ ලෙන් s කියන එක අවකලනය කරොත් මට මොකක්ද එන්නේ? අපි අවකල පාඩම සාකච්ඡා කරා ලකු e පාද සිද්ධාක් අවකලනය කරොත් 1 8 s කියන මට උත්තර ලැබෙනවා. එහෙනම් ලෙන් s කියන එක අවකලනය කරාට පස්සේ 1 8 x එනවා නම් 1 8 s කියන එක අනුකරණය කරාට පස්සේ ලෙන් x එනවා. ඉතින් ඒ අඩුපාඩුවක් වෙනවා අපිට නියතයක් තිබුණොත් ප්‍රශ්නයක් වෙන නිසා මම මෙතන c කියලා නියතයක් දානවා. එහෙනම් ඔය 1 8 s කියන එක අනුකරණය කරාට පස්සේ මට ලෙන් x ධන c විදියට එනවා. ඊට පස්සේ මෙන්න මේ x වෙනුවට මට පුළුවන් ඕනෑම ඒකජයක් දාන්න. ඕනෑම ඒකජයක් දාන්න පුළුවන්. يعني ඒකද ප්‍රකාශනයක් දාන්න පුළුවන්. එතකොට x ධන b dx සමානයි ලෙන් x වෙනුවට දාන ax ධන b. එතකොට මට බෙදන්න ඕන මේක අනිවාර්යෙන්ම ax ධන b ගේ අවකලනය කියන a ගේ. එතකොට ධන c. එතකොට ඒකජයක් තිබුණොත් ඒකජය ලෙන් ඇතුලේ ලියලා ඒකේ මාපාංක ලියලා ඒකේ අවකලනයෙන් බෙදිය යුතුයි. අද උදාහරණයක් බලමු. 1 3x ධනයක කියන එක නා x ශේන අනුකරණය කරන්න මොකද කරන්නේ? ලෙන් 3x ධනයකේ මාපාංක බෙදනොත් 3x ධනයකේ අවකලනය 3යි ධන c නියතය අපි අනිවාර්යෙන් දාන්න ඕන. හරි. ඔනෝ විදියට 1 8 s 1 8 ඒකජයක් තිබුණොත් අනුකරණය කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි බලමු ත්‍රිකෝණමිතික ශිත අනුකරණය කරගන්නේ කොහොමද කියලා. අපි ඊළඟට ත්‍රිකෝණමිතික ශිතවල අනුකරණයන් සාකච්ඡා කරනවා. මම මුලින්ම cos x කියන ත්‍රිකෝණමිතික ශිතය x විශේෂයෙන් අනුකරණය කරාම එන්නේ මොකද්ද කියලා බලන්න ඕන. ඉතින් අපි මොකද්ද කරන්නේ? මම මේක එන හැටි පැහැදිලි කරන්නම්. මට sin x කියලා එක්කෙනෙක් ඉන්නෝ. ඔය sin x කියන එක x විශේෂයෙන් අවකලනය කරොත් මට මොකද්ද වෙන්නේ?
මන් දන්න cos x කියලා තමයි මට එන්නේ. එහෙනම් sin x x විශේෂයෙන් අවකලනය කරොත් මට cos x එනවා. එහෙනම් cos x කියන එක කියලා x විශේෂයෙන් අනුකරණය කරොත් මට එන්නේ sin x කියන එක කියලා. අපි පැහැදිලි කරා අපිට නියතෙකුත් අවශ්‍යයි කියලා. ඒක හේතුව දන්නවා ඇති. හරි. ඊළඟට මට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මේ x වෙනුවට මට ඒකඩයක් දාන්න පුළුවන්. ඒකඩය. එතකොට මම x වෙනුවට ඒකඩයක් දැම්මොත් cos ax ධන b කියලා මම ඒකද ප්‍රකාශනයක් දානවා. මට ඕනේ x විශේෂයෙන් අනුකලනය. වරදක් කරන්න මම මේ sin නතුලෙත් ඔය ඒකඩය ලියනු. හැබැයි අපි දන්නෝ ඒකඩයක් ආවොත් ඒකේ අවකලනයෙන් අපි බෙදන්නත් ඕනේ. නම් ax ධන b ගේ අවකලනය ඒකෙන් අපි බෙදුවොත් ධන c විදියට අපිට එනවා. එතකොට cos ඇතුළේ ඒකඩයක් ආවොත් ඔන්න ඔය විදියට අපිට අනුකලනය ගන්න පුළුවන්. උදාහරණයක් එක. cos 5x මට x විශේෂයෙන් අනුකලනය ඕනේ. මොකද කරන්නේ sin 5x බෙදනොත් මේ 5x ගේ අවකලනය 5 ධන c විදියට එනවා. මට ඕන cos 3x ධන 1 අනුකරණය x විශේෂයෙන් කොහොමද කරන්නේ sin 3x ධන 1 මම බෙදන්න මාගෙද 3x ධන 1 අවකලනය 3 ධන c නියතේ අනිවාර්යෙන් දානවා. උන ඔය විදිහට තමයි cos ටිකක් අනුකරණය කරනම sin බවට පත් වෙන්නේ. අපි ඊළඟට බලමු sin කියන සිතේ අනුකරණය කරනවා මොකක්ද දෙන්නේ කියලා. අපේ sin කියන එකේ නම් sin x මට x විශේෂයෙන් අනුකරණය කරගන්න ඕන. මම ඊට කලින් මෙහෙම දෙයක් කරනවා. මට ඍණ cos x කියන එකේ නම් ඍණ cos x කියන ප්‍රකාශනය මට x විශේෂයෙන් අවකලනය කරගන්න ඕන. මොකක්ද දෙන්නේ? cos x අවකලනය කරාම ඍණ sin x මේ ඍණත් එක්ක ධන sin x බවට පත් වෙනවා. ධන sin x බවට පත් වෙනවා. එහෙනම් cos x කියන එක නා x විශේෂයෙන් අවකලනය කරාට පස්සේ sin x එනවා. එහෙනම් මේ sin x කියන එක නා x විශේෂයෙන් අනුකලනය කරොත් මට එන්න ඕන ඍණ cos x කියලා එන්න ඕන. ඍණ cos x ධන c කියන එක අපි අනිවාර්යයෙන්ම දන්නවා. මේක පැහැදිලි වෙන්නේ නැහැ. හරි. ඉතින් ඕකෙත් මට ඔය s කියන තැනට ඒකඩයක් දාන්න පුළුවන්. එහෙනම් එනවා sin ax ධන b කියන ඒකඩය දාලා x විශේෂයෙන් මම අනුකරණය කරනවා. ඊතර මට එනවා ඍණ cos ax ධන b වෙනසක් නැහැ. බෙදන්න ඕනේ හැබැයි ax ධන b ගේ අවකලනයේ ධන c විදියට මට හම්බ වෙනවා. අපි උදාහරණයක් බලමු. sin 3x ධන 1 ds කියන එක මට කියන්න පුළුවන්. ඍණ cos 3x ධන 1 බෙදීම 3x ධන 1 ගේ අවකලනය 3යි ධන c විදිහට මට එනවා. එතකොට sin 3x ධන 1 ds කියන එක නා අනුකරණය කරාට පස්සේ එන්නේ ඍණ cos 3x ධන 1 බෙදීම ඒක අවකලනය 3 ධන c විදිහට අපිට ලැබෙනවා. හරි. ඊළඟට අපි අපේ ඊළඟ ත්‍රිකෝණමිති අනුපාතය අනුකරණය කරගමු. ඊළඟට මම තෝරගත්තේ මෙන්න මෙයා. අනුකල මට ඕන sec වර්ග x කියන එක නා අනුකරණය කරාම මොකක්ද වෙන්නේ කියලා බලන්න. sec වර්ග x කියන එක නා තමයි මුලින්ම කරන්න මට ඕන මෙන්න මෙයා. tan x කියන එක නා මම අවකලනය කරගන්න. tan x අවකලනය කරාම මෙන්න මොකද්ද? sec වර්ග x කියලා අපි දන්නවා. එහෙනම් tan x අවකලනය කරාම sec වර්ග x ලැබෙනද? එහෙනම් sec වර්ග x අනුකරණය කරොත් මට එන්න ඕන tan x කියලා. එහෙනම් මෙතන tan x ධන c කියලා මට ලැබෙන්න ඕන. sec වර්ග x අනුකරණය කරාට පස්සේ අපිට tan x ලැබෙන්න ඕන. ඉතින් ඔය ප්‍රකාශනේ මට මේ x කියන දැනට ඒකඩයක් දාන්න පුළුවන්. වැදගත්ම දේ ඒකඩයක් විතරයි අපිට දාන්න පුළුවන්. cos²
ax ධන b dx x විශේෂයෙන් අනුකලනය කරාට පස්සේ එන්නේ tan ax ධන b බෙදන්න ඕන කාගෙන්ද මේ x ධන b ගේ අවකලනය කියන ad ධන c කියලා මට පිළිතුර ලැබෙයි මම උදාහරණයක් දෙන්නම් sec වර්ග 3x ධන 1 මට අනුකලනය කරන්න ඕන x විශේෂයෙන් කොහොමද එන්නේ tan 3x ධන 1 බෙදන්න ඕන කාගෙන්ද 3x ධන 1 ගේ අවකලනය 3 න් මම බෙදන්නවා ධන c විදියට මට ලැබෙනවා එහෙනම් ඔය sec වර්ග x කියන එක කියලා අනුකලනය කරොත් මට tan x කියලා ගන්න පුළුවන් අපි එහෙනම් ඊළඟ එක කරමු බලමු ඊළඟට මට ඉන්නේ sec වර්ගයෙන් පස්සේ cosec වර්ග x කියන එක cosec වර්ග x කියන එක නම් x විශේෂයෙන් අනුකලනය කර ගන්න මට මම ඊට කලින් මෙයා අනුකලනය කර ගන්න ඍණ cot x කියන එක නම් මම x විශේෂයෙන් අවකලනය කර ගන්න මොකක්ද එන්නේ මට මම දන්නවා cot x අවකලනය කරාම එන ඍණ cosec වර්ග x ඒ ඍණයි මේ ඍණයි ධන වෙලා cosec වර්ග x බවට පත් වෙනවා එහෙනම් cot x අවකලනය කරාට පස්සේ cosec වර්ග x එනවා එහෙනම් මේ cosec වර්ග x අනුකලනය කළොත් මට ඍණ cot x කියන එක නෑ ඉන්නවා c කියලා නියතකුත් වෙනවා මොන විදියට cosec වර්ග x අනුකලනය කරාම ඍණ cot x ධන c විදියට මට ලැබෙනවා මට මේ x තියෙන දැනට ඒක දෙයක් දාන්න පුළුවන් cosec වර්ග ax ධන b x විශේෂයෙන් අනුකලනය කළොත් මට ලැබෙනවා ඍණ cot ax ධන b බෙදන්න ඕන කාගෙන්ද ax ධන b ගේ අවකලනය a ගෙන් බෙදන්න ඕන c කියන නියතකුත් එනවා මට cosec වර්ග ax ධන b කියන එක කියන අනුකරණය කරොත් x විශේෂයෙන් ඍණ cot ax ධන b බෙදීම a ධන c විදියට ලැබෙනවා මම පොඩි උදාහරණයක් පෙන්නන්නම් cosec වර්ග 3x ධන 1 මට x විශේෂයෙන් අනුකරණය කරගන්න ඕන කොහොමද එන්නේ ඍණ cot 3x ධන 1 බෙදන්න ඕන 3x ධන 1 ගේ අවකලනය 3 එකතු කරන්න ඕන c එතකොට එතකොට cosec වර්ග 3x ධන 1 කියන එක කියන එක නම් x විශේෂයෙන් අනුකලනය කළොත් මට ඍණ cot 3x ධන 1 බෙදීම 3 ධන c විදියට ලැබෙනවා එහෙනම් cosec වර්ග x හරි ඊළඟට අපි ඊළඟ ත්‍රිකෝණමිතික ශ්‍රිතය අනුකලනය කරගමු අපේ ශ්‍රිතය මොකද්ද sec x tan x කියන එක නම් sec x tan x කියන එක නම් මට x විශේෂයෙන් අනුකලනය කරගන්න ඕන ඊට කලින් මම මේ න්‍යාය අවකලනය කරන බලමු sec x අවකලනය කරොත් x විශේෂයෙන් මට ලැබෙනවා මොකද්ද sec x tan x කියලා මට ලැබෙනවා එහෙනම් මට බොහොම පැහැදිලි sec x කියන එක නා අවකලනය කරොත් sec x tan x එනවනම් sec x tan x කියන එක නා x විශේෂයෙන් අනුකලනය කරොත් මට එන්න ඕන sec x කියන එක යනවා එහෙනම් මට එනවා sec x ධන c විදියට මට ලැබෙනවා හරි එතකොට මට ඔය ප්‍රකාශනයේ x තියෙන තැන් වලට ඒක ජයක් දාන්න පුළුවන් මේ x තියෙන තැන් වලට ඒක ජයක් දාන්න පුළුවන් එතකොට කොහොමද එන්නේ sec ax ධන b කියන ඒක ජය දාන්නවා tan ax ධන b x විශේෂයෙන් මම අනුකරණය කරගන්නවා කොහොමද එන්නේ sec ax ධන b බෙදන්න ඕනේ ax ධන b ගේ අවකලනය a අපි c කියලා නියතකුත් එකතු කරා එතකොට මට sec x tan x කියන එක කරන අනුකරණය කරාම sec x ධන c විදිහට උදාහරණයක් බලුවොත් sec 3x ධන 1 tan 3x ධන 1
විශේෂයෙන් මට අනුකරණය කර ගන්න ඕන. ඒතර මට ලැබෙනවා සෙට් ඇතුලේ 3x ධනයක බෙදන්න ඕන 3x ධනයකේ අවකලනය 3 එකතු කරන්න ඕන c කියන නියතය. මොන ඔය විදියට sec x tan x කියන එක න අනුකරණය කරොත් මට sec x ධන c විදියට ලැබෙනවා. හරි. අපි එහෙනම් ඊළඟ ත්‍රිකෝණමිති ශිද්දය අනුකරණය කරගමු. ඊළඟට මට ඉන්නේ මෙන්න මෙයා. cosec cot x dx cot x ds කියන එක මට අනුකරණය කරගන්න ඕන. මම දන්නෝ මෙන්න මේ ශිතය. cosec x කියන එක නා ඍණ cosec x කියන එක නා අවකලනය කරොත් මට මොකද ලැබෙන්නේ? ඍණ cosec x අවකලනය කරොත් cosec x අවකලනය කරොත් ඍණ cosec x cot x කියලා මට ලැබෙනවා. එහෙනම් ඍණ cosec x අවකලනය කරොත් ඒ ඍණ ඍණ ධන වෙලා මට ලැබෙනවා cosec x cot x විදිහට මට ලැබෙනවා. එහෙනම් මොකද තියෙන්නේ? ඍණ cosec x අවකලනය කරාට පස්සේ cosec x cot x ලැබෙනවා. නැත්නම් cosec x cot x අනුකරණය කරොත් මට ඍණ cosec x කියලා ලැබෙනවා. එහෙනම් මෙතන ඍණ cosec x ධන c විදිහට මට ලැබිය යුතුයි. ඊළඟට ඔය ප්‍රකාශනයේ මේ x කියන දැනට මට ඒකජයක් ආදේශ කරන්න පුළුවන්. එතකොට cosec ax ධන b cot ax ධන b මට x විශේෂයෙන් අනුකරණය වෙනවා. මට එනවා ඍණ cosec ax ධන b බෙදනවා ax ධන b ගේ අවකලනය එකෙන් එකතු කරනවා. අපි ඔයගොල්ලෝ උදාහරණයක් බලමු. මට ඕන cosec 3x ධන 1 cot 3x ධන 1 ds කියන එක නා x විශේෂයෙන් අනුකලනය කරොත් හරින cosec 3x ධන 1 බෙදීම 3 ධන c 3x ධන 1 ගේ අවකලනය තමයි මේ 3 විදිහට මට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපට පැහැදිලි ත්‍රිකෝණමිතික ශිතයක් වන cosec x cot x කියන එක න අනුකලනය කරොත් ඍණ cosec x ධන c විදිහට ලැබෙනවා. එහෙනම් අපි ත්‍රිකෝණමිතික ශිත අනුකරණය අවසන්. අපි එහෙනම් ත්‍රිකෝණමිතික ශිත සහ අනුකරණයේ මූලික අනුකරණය ගැන කතා කරමු. අපි ඊළඟට මේ අනුකරණයේ තියෙන නීති කීපයක් කතා කරමු. මට fs කියලා ශිතයක් තියෙනවා, ds කියලා ශිතයක් තියෙනවා එකතු කරලා. මේ දෙකේ අනුකරණය කියන්නේ මොකක්ද? අනුකරණය කියන්නේ fs ශිතයේ අනුකරණය ධන වෙන වෙනම අනුකරණ වල එකතු ධන dx ශිතයේ අනුකරණය කියන මට ලැබෙනවා. ඒත් මේ ශිතයේ අනුකරණය කරොත් මට ලැබෙන්නේ වෙන වෙනම ශිත වල අනුකරණයක් විදියට. ඊට පස්සේ මට තියෙනවා fx - ds කියන ශිත දෙකේ අනුකරණය. එතකොට ඕගොල්ලෝ අදින කොහමද වෙන වෙනම ශිතවල අනුකලනයේ අන්තරය? ds dx විදියට මට ලැබෙනවා. එතකොට ශිත දෙකේ එකතුවේ අනුකලනය කියන්නේ වෙන වෙනම එකතුව. ශිත දෙකේ අන්තරය අනුකලනය කියන්නේ වෙන වෙනම අනුකලනවල අන්තරය. ඊළඟට වැදගත්ම දේ මම කලිනුත් පැහැදිලි කරා. මෙහෙම නියතකින් කිසියම් ශිතයක් වැඩි කරලා තිබුණොත් මේක අනුකලනය කියන්නේ මොකද්ද? අපිට පුළුවන් මේ නියතය අනුකල ලකුණෙන් ඉස්සරහට ගන්න. එතකොට මට නම් වෙනවා k ඉස්සරහට ගත්තා fx dx කියන මට ලැබෙන්නේ. නියතේ ඉස්සරහට ගන්න පුළුවන්. ඊළඟ වැදගත්ම දේ අපිට මේ නියතයක් අනුකලනය කරොත් මොකක්ද වෙන්නේ x විශේෂය. මගේ විශේෂය x. මට පුළුවන් ඔය නියතේ අනුකලනයෙන් ඉදිරියට ගන්න. එක dx කියලා. ඔය එක කියන්නේ කවුද? මගේ විශේෂ x ඉඳන් මම එක ලියා ගන්නවා s ගේ බිංදුව ds කියලා. s ගේ බිංදුවේ බලය පවු ගන්න නැහැනේ. එතකොට මේ බිංදුව s ගේ බිංදුව කියන්නේ බලය. ඒතර s ගේ n අනුකරණය අපි දන්නවා. කොහොමදද? බිංදුව ධන 1 1යි ධන c විදිහට. එහෙනම් kx
දන c විදිහට මට එනෝ නියතයක අනුකලණය. ඒ නියතයට අපි අනුකලණය කරන සිද්ධය එක සැරයක් දාමු. එතන මෙතන kx දන c විදිහට ආවා. අපි එහෙනම් ওই විදිහට අනුකලණයේ මූලික સિદ્ધාන්ත ටික අවසන් කරනවා. අපි ඊළඟ වීඩියෝ තුලින් අනුකලණයේ ගැඹුරට යන බලාපොරොත්තු වෙමු. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකදී හම්බ වෙමු. සියලු දෙනාට සුබ දවසක්.